Martin Wickramasingha and Leopold, GAMPERALIYA and Naukata, which is Lopatia Kirimata, Avasevicha, Lesser James PEIRIS, Isadaha, Wickramasingha and Hamu Nama, Eka and the Magada, Wickramasingha and Pudumeda Patula. Because Hedo, Neo Hitwe, Rohini Vagay, Namakata Vaknam, Chitlapatia Sadaha, Sudusukata Vak Hiti and Wakil. Abai Wickramasingha and Nodudu, Cinema Gatil Action Tribune, Rohini Pote Novi, Lesser James PEIRIS, Vadae Honin Dutwe, GAMPERALIYA. GAMPERALIYA Navagata, Dirga Navakata, Una Lesser James PEIRIS, Etama Shura Andamata, May Navakata, Sare Aragene, Apuru Cinema Kotiak Nirmanikarno. Mirate, Eka Talantia, Parivartane Vina, Jugaya, Penwanata, Lesser James PEIRIS, Turagani, Nanda Saha, Pialgi, Adrakata, May Madre in a Jinadas. කිසිදු ගීතයකින් තොරව නිර්මාණය වෙච්ච ගම්පෙල්ලේ චිත්‍රපටය අපේ සිනමා ඉතිහාසයේ මහත් කීර්තියක් ගෙන දුන්නා. ඒ වගේම එය සරසවයේ සම්මාන උළෙලේ මහා ප්‍රමිතියටත් හේතු වුණා. 1964 වසරේ පැවැත්වුණු මුල්ම සරසවයේ සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනුවේ ගම්පෙල්ලිය. එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හොඳම අධ්‍යක්ෂණය සඳහාත් පුණ්‍ය හීන්දෙනියට හොඳම නිළිය ලෙසත් රජී සිරිවර්ධන හොඳම තිරනාටක රචකයා ලෙසත් පඬිත් අමරදේව හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙසත් විලි බ්ලේක් හොඳම කැමරා අධ්‍යක්ෂණයටත් සුමිත්‍රා පීරිස් හොඳම සංස්කරණය සඳහා ඒ වගේම වරංගනේ කුසලතාව වෙනුවෙන් ගාමිනි ෆොන්සේකා ඒ මුල්ම සම්මාන උළෙලේදී සම්මාන දිනාගත්තා. පාඨක ඡන්ද 35374ක් ලබාගෙන වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටය වුණේ ගම්පෙල්ලිය. මේ ඉතාම පෙරලිකාර අවස්ථාවක් අපේ සිනමාවේ. මොකද ඒ තරංගයට තිබුණා රන්මුතු දුව, කුරුළු බැද්ද, සිකුරු තරුව වැනි විචාරක සම්ප්‍රදායික විචාරකයන් අගය කරපු සම්ප්‍රදායික සිනමා ප්‍රේක්ෂකයන් ගෞරව කරපු චිත්‍රපට. හැබැයි මේ චිත්‍රපට සියල්ල අභිභව ගම්පෙල්ලිය හොඳම චිත්‍රපටය වෙනවා විතරක් නෙවෙයි ජනප්‍රිය චිත්‍රපටය වෙනවා. වසර ගණනාවක් මුළුල්ලේ අපේ රටේ සිනමාවේ ප්‍රේක්ෂක රසවින්දනයේ වෙනස් කිරීම පිළිබඳ හොඳම අවස්ථාවක් හැටියට එය සලකන්නට පුළුවන්. එයින් පසුව 1965 අවුරුද්දේ පැවැත්වුණු නවදෙල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස රණමයුර සම්මානයට ගම්පෙල්ලි පාත්‍ර වෙනවා. ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී ගම්පෙල්ලියද සම්මානය එම සම්මානය දිනාගත් මුල්ම චිත්‍රපටය වෙනවා. මොකද එවර තමයි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල ජාත්‍යන්තර හොඳම චිත්‍රපටය තෝරා ගත්තේ. මේ නිසා ඒ වාර්තාවක් වෙනවා. සරසවි සම්මාන උළෙලට පසුයි ගම්පෙල්ලිය සම්මාන නවදිල්ලි උළෙලේදී ගම්පෙරළිය සම්මාන දිනා ගත්තේ. මේ අපූර්ව සිනමාවේ විශිෂ්ට අවස්ථාවක්. අපේ සිනමා සම්ප්‍රදායන් සිනමා උත්සව විතරක් නෙවෙයි සිනමාවේ සිතුවිලි පවා වෙනස් කළ අවස්ථාවක් ගම්පෙල්ලිය. ඇත්තරම සිනමාවේ පෙරළියක් ඉෂ්ට සිද්ධ කරා. පසුවය මෙක්සිකෝවේ පැවැත්වුණු ලෝක චිත්‍රපට උළෙලේදී ගෝල්ඩන් හෙඩ් ඔෆ් පලැන්ක් කියන සම්මානය දිනාගත්තා. ගම්පෙල්ලිය හදන්නට ලෙස්ටර් ජේම්ස් පීරිස් සරසෙන්නේ සංදේශයෙන් පස්සේ. ඔහු මේ සඳහා නිෂ්පාදකවරයෙකු සොයනවා. හැබැයි නිෂ්පාදකවරයෙකු හමුවන්නේ නැහැ. මුලින්ම චිත්‍රපටය සඳහා ආයෝජනය කිරීමට සරසෙන්නේ රංජිත් විජේවර්ධන මහත්තයා. රංජිත් විජේවර්ධන මහත්තයා එංගලන්තයේ අධ්‍යාපනය ලැබලා ලෙක් හවුස් ආයතනයේ සභාපතිකම ගන්න ලංකාවට පැමිණි මුල් අවස්ථාව. හැබැයි ඒ අවස්ථාවේ සමාගමේ කොටස් සහිතව තව දුරටත් ලබා ගත යුතු නිසා ඔහුට චිත්‍රපටය සඳහා ආයෝජනය කරන්නට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. එයින් පස්සේ මේ චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් එකතු වන්නේ සිනමා රසිකයෙකු වෙච්ච ඇන්ටන් වික්‍රමසිංහ. ඇන්ටන් වික්‍රමසිංහ කොළඹ සිනමා සමාජය නැමැති ආසියාවේ තරණතම සිනමා සමාජයේ ආරම්භක සාමාජිකයෙක්. ඇන්ටන් වික්‍රමසිංහ මේ චිත්‍රපටය සඳහා මූල්‍ය බර පැන කොටසක් දරනවා. ඉතුරු කොටස හොයාගත යුතුයි. ඒ සඳහා එවකට සුමිත්‍රා ගුණවර්ධන නැත්නම් සුමිත්‍රා පීරිස් මැදිනියගේ අවිස්සාවේල්ලේ තිබුච්ච වටිනා ඉඩමක් විකුණා දමනවා. මෙන්න මෙහෙමයි ගම්පෙල්ලිය සඳහා මූල ආරම්භය සැරසෙන්නේ. ගම්පෙල්ලිය රූපගත කරන්නේ බලපිටියේ මහ කප්පින්න වලව්වේ. ගාමිනි ෆොන්සේකා ජිනදාසගේ චරිතයට තෝරා ගැනීමට මුලින් වික්‍රමසිංහයන් එකඟ වන්නේ නැහැ. බොඩි බිල්ඩර් කෙනෙක් කොහොමද මේ චරිතයකට එකතු කරන්නේ. හැබැයි චිත්‍රපටය අවසාන වෙන විට වික්‍රමසිංහයන් මේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ තෝරා ගැනීමට 100%ක්ම එකඟ වෙනවා.
ගමිනි මේ චිත්‍රපටය රඟපාන්නේ කිසිදු මුදලක් අය නොකර. එක පැත්තකින් වෙනත් ජනප්‍රිය චිත්‍රපටවල රඟපාමින් කීර්තියට පත්වන යුගයක ඔහු පියල්ගේ චරිතය රඟපානවා. නළුවෙකුට තමන්ගේ සිරුර හකුලා බෝතලයකට දැමිය හැකිවිය යුතුයයි සාමාන්‍ය මතයක් තිබෙනවා. ගම්පෙල්ලි චිත්‍රපටයේදී ජිනදාස නමැති වංශක්කාරයාට ගාමිනි ෆොන්සේකා ඒ කටයුත්ත හරියට ඉෂ්ට කරනවා. ගම්පෙල්ලෙන් පසුව තවත් වසර ගණනාවකදී එහි තුන්වැනි කොටස යුගාන්තය හැදෙද්දී නිවට නියාලු ජිනදාසම සවිමන් කබලාන වෙනවා. ප්‍රතාපවත් සවිමන් කබලාන වෙනවා. කිසි කෙනෙක් කිසි විටක මේ එකම නළුවෙක් කියලා හොයලා නැහැ. හෙන්රි ජයසේන එවකට ජනප්‍රිය සිනමා නළුවෙක්. ඔහු තමයි පියල්ගේ චරිතය නිරූපණය කරන්නේ. එවගේම පුණ්‍ය හේන්දිනේට ඇගේ සිනමා ජීවිතයේ ඒ වන විට ඇය කුරුළු බැද්ද සිකුරුතරු වැනි චිත්‍රපටිවලින් කීර්තිමත් නමක් ලබාගෙන සිටිනවා. පුණ්‍ය නන්දාගේ චරිතයට එකතු වෙනවා. ගම්බෙල්ලිය චිත්‍රපටය රූපගත කිරීමට විලි බ්ලෙක් වෙනම උපයෝගී කරගන්නවා. දර්ශන තලයෙන් එපිට ඉතාම අඩු ආලෝකයෙන් යුතුව අවම වියදකින් තමයි ගම්පෙල්ලි නිර්මාණය කරන්නේ. ගම්පෙල්ලි චිත්‍රපටය හැදීම විප්ලවයක්. සම්මාන උළෙලේදී එවකට චිත්‍රපට සංගීතයට සම්මාන දිනන්නේ අමරදේවයන්ගේ මේ ගම්පෙල්ලි. ගීත නැති චිත්‍රපටයකට අපි ඉහළ ප්‍රමිතියක කටේ කටයුතු කරලා තියෙනවා. ඒ අවධියේදී සිනමා විචාරකයන් සිනමා සම්මාන සිනමාවේ සියලු අංග පිළිබඳ අපිට ප්‍රමිතියක් ගම්පෙල්ලිගෙන එනවා. ඉන්දියානු සිනමා උළෙලේදී ගම්පෙල්ලිය තවත් වාර්තාවක් ලැබුවා. ඒ තමයි ඒ සම්මාන උළෙල ඉතිහාසයේ තුන් වතාවක් ප්‍රදර්ශනය කිරීමට වරම් ලැබුවා. කාලයෙන් කාලයට එක වතාවක සිනමා උළෙලේ මුල් අවස්ථාවේ නැත්නම් තුන්වෙනි සිනමා උළෙලේදී පළමුව වතාවට ජාත්‍යන්තර සම්මාන පිදෙන අවස්ථාවේදී තරංගකාරී චිත්‍රපටයක් ලෙස ගම්පෙල්ලිය ප්‍රදර්ශනය කළා. ඉන්පසු 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී යාවජීව සම්මානය පිරිනැමෙද්දී ගම්පෙල්ලිය නැවත තිරගත කළා. එනත් පසු 2019 වසරේදී ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ 50 සම්වත්සරයේදී ගම්පෙල්ලිය නැවත ප්‍රදර්ශනය කළා. තුන්වෙනි අවස්ථාවේදී සදහා සහභාගී වුණේ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පිනිය වූ සුමිත්‍රා පීරිස් මැතිණියයි. ගම්පෙල්ලි චිත්‍රපටය වැඩ අරමද්දී සුමිත්‍රා ගුණවර්ධන වෙච්ච ඇය චිත්‍රපටයේ සම නිෂ්පාදිකාවක් ලෙස චිත්‍රපටයට මුදල් යොදවන ඇය චිත්‍රපටයේ අවසාන වෙන විට සුමිත්‍රා පීරිස් මැතිණිය ලෙස කීර්තියට පත් වෙනවා. එපමණක් නොවේ ඇය සම්මානයටත් පාත්‍ර වෙනවා. ගම්පෙල්ලිය එදා මෙදා වසර ගණනාවක් ගියත් දැන් අවුරුදු 59ක්. හැබැයි අදටත් මේ චිත්‍රපටය විවිධ අර්ථ ගෙන දෙන චිත්‍රපටයක්. ඒ රූප රචනය එහි එන සර්වකාලීන සිනමා ප්‍රකාශනය ඉතාම බලසම්පන්නයි. එදාටත් වඩා අද ගම්පෙරළිය චිත්‍රපටය කියන්නා වූ සමාජ ස්තරය සමාජ අරගලය සුළුවෙන් හෝ කිසිසේත්ම අඩුවක් පාඩුවක් වෙලා නැහැ. ගම්පෙරළියත් කලියුගයත් යුගාන්තයත් 1982 කලියුගේනෝ 1987 යුගාන්තයන. මේ චිත්‍රපට ත්‍රිත්වයේම තිස්සගේ චරිතය රඟපාන්නේ වික්‍රම බෝගොඩ. ත්‍රිලිෂා ගුණවර්ධන පුණ්‍ය හේන්දිනියත් හෙන්රි ජයසේන ගම්පෙල්ලි සහ කලියුගය යන චිත්‍රපට ද්වත්වයේම පියල් නන්දා සහ අනුලා ලෙස චරිතමවනවා. මෙහි මාතර හාමිනිගේ චරිතය සඳහා මුලින් තෝරාගන්නේ අයිරාංගනී සේරසිංහ මැතිණිය. ඒ වන විට ඇය දරු ප්‍රසූතියට සූදානම්ව සිටින නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් විකල්පයක් සොයාගන්නවා. මේ විකල්පය එයට පෙර කිසිවෙකු හෝ හිතන්නේ නැති විකල්පයක්. ඊට පෙර චිත්‍රපටවල නර්තනයට දායක වෙච්ච නැත්නම් ඊට අවුරුදු ගානකට පෙර සුජාතා වැනි චිත්‍රපටයක පෙම්වතියක් හැටියට දෙවෙනි පෙම්වතිය හැටියට රඟපාපු ශාන්ති ලේකාට ඇගේ සිනමාවේ ඇගේ සිනමා ජීවිතයේ විශාල පෙරළියක් කරන්නට ඇය මහා චරිතාංග නිලියක් බවට පත් කරන්නට ලිස්ටියම් ස්පිරිට්ස් අවස්ථාව දෙනවා. බලන්න අයිරාංගනී සේරසිංහ වෙනුවට තෝරා ගන්නා නිලිය ශාන්ති ලේකා. ශාන්ති ලේකා එට පෙර ඉන්න සුජාතා හදල පිළරුව සෙවනි චිත්‍රපටිවල සුමදුරවේ සුපිරිසුදුවේ අපේ ආලේ වගේ ගීතවලට නටපු නිලිය. ඇයි එනවා මාතර හාමිනි හැටියට. ඩෙවිඩ් ධර්මකීර්ති එවන වටත් ඔහු පල කරලා තිබුණා සුජාතා චිත්‍රපටයේ පවා ඔහ පුරු නළුවෙක් කියලා. ඔහු එනවා කයිසරුවත්තේ මහන්දරම් හැටියට. චරිත තෝරා ගැනීමේ සිතම මේ චිත්‍රපටය පුරා විශාල විප්ලවයක් කරන්නට ලෙස්ටර් ජේම්ස් පීරිස් සමත් වෙනවා.
නවකතාවෙන් තෝරාගන්නේ රජී සිරිවර්ධනගේ තිර නාටකයට ඉතාම කොටසයි. මුළු සමස්ත නවකතාවම පස්සේ කළ අනන්දා සහ පියල්ගේ ප්‍රේමය හරහා සිදුවන සමාජ විපර්යාසය ඉෂ්ට සිද්ධ කරනවා. එහි එන සර්වකාලීන කලාත්මක ගුණය අන්න ඒ වගේ අපූරුයි. ඒ සියුම් මානස ගැටළු මැද්දේ තමයි මේ සමාජ අරගලය පෙන්වා දෙන්නට ලෙස්ටර් හෙමිස්පිරිස් සිය මහා කෘතියෙන් ඉෂ්ට සිද්ධ කරන්නේ. නිෂ්පාදනය කළේ ඇන්ටන් වික්‍රමසිංහ, අධ්‍යක්ෂණය කළේ ලෙස්ටර් හෙමිස්පිරිස්, තිර නාටකය රජී සිරිවර්ධන, මාර්ටින් වික්‍රමසිංහන්ගේ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන්. අතිරේක දෙවස් රචනයට ආවා තිස්ස අබේසේකර නැවති තරුණය. කැමරා අධ්‍යක්ෂණය කළේ විලි බ්‍රේක්, සංස්කරණය කළේ සුමිත්‍රා පීරිස්, කලා අධ්‍යක්ෂණය ආර්යවංශ වීරාකොඩි, සංගීත අධ්‍යක්ෂණය W.D. අමරදේව, චිත්‍රපටයේ වේශ නිරූපණින් දායකුණේ රහන් මුදල් නායක. ගම්පෙරළි චිත්‍රපටය ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී රණමයුර සම්මානය දිනාගත්තායන් පසු එදා මෙදා තුර අවුරුදු 55කට වැඩි කාලයක් ගෙවිලා තිබෙනවා. ඉන්දියානු සිනමා උළෙල ලෝකයේ ඉහළම සිනමා උළෙලක් ලෙස ගැලෙනවා. මතක තබා ගන්න, එදා මෙදා තුර අද වනතුරු කිසිදු චිත්‍රපටයක්, සිංහල චිත්‍රපටයක්, කිසිදු ලාංකික චිත්‍රපටයක් ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය බවට සම්මාන දිනාගත්තේ නැහැ. එය හොඳම නිළිය හැටියට සම්මාන තුනක් අපේ රටට ලබා දී තිබෙනවා. හැබැයි කිසිම කාලෙක අන්තර්ජාතික ඉන්දියානු සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස තවමත් සම්මාන දිනාගෙන තිබෙන්නේ ගම්පෙරළිය චිත්‍රපටය පමණයි. පසුගිය කාලේ එක්තරා චිත්‍රපටයක් නවදිල්ලියේදී සම්මාන දිනාගත්තා කියලා තනිකරම අසත්‍ය ප්‍රචාරයක් පුවත්පත් මාධ්‍ය හරහා පෙන්වා කියා සිටියා. හැබැයි ඒ මේ ඉන්දියානු අන්තර්ජාතික සිනමාවල නෙවෙයි. එය දැන් තිබෙන්නේ නවදිල්ලියේ නෙවෙයි, ගෝවේ පනාජි නගරයේදී. රණමයුර සම්මානය දැන් පිරිනමන්නේ එතනදී. මහා ඉන්දියානු අන්තර්ජාතික උළෙල කියන්නේ ඒක. ගම්පෙරළිය සම්මාන දිනාගත්තේ එම උළෙලෙන්. එම උළෙලෙන් ඉදා මෙදා තුර තවමත් කිසිදු චිත්‍රපටයක් හොඳම චිත්‍රපටයට සම්මාන දිනාගත්තේ නැහැ. නමුත් අපේ නිලියන්ති දිනෙක් හොඳම නිලිය හැටියට ඉන්දියානු සිනමාවලදී සම්මාන දිනාගත්තා. ගම්පෙරළිය ඉන්දියානු උළෙලේදී තරංගවදීද්දී එහි විනිශ්චය මණ්ඩලයේ හිටියේ සත්‍යජිත් රාය්, පොලන්ත සිනමාවේ ප්‍රමුඛ සිනමාකරුවෝ ආන්ද්‍රේ වයිඩා, බ්‍රිතාන්‍යයේ නව සිනමාවේ පෙරළිකාරයා ලින්සේ ඇන්ඩර්සන්, රුසියානු සිනමාකරු කලසොප් සෝබොන්, ඒ වගේම ප්‍රංශයේ සෝබොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජ් සෝදොල් ඇතුළු පිරිසක්. ඒ සම්මානය දිනාගත්තේ ජනවාරි 21 වෙනිදා 65 අවුරුද්දේ. හරියට සිංහල කථානාද සිනමාවේ උපන්දිනය සමරන වේලාවක. සම්පූර්ණයෙන්ම චිත්‍රාකාරයකින් මිදිලා සහ මුලින් ඇත්ත ගයක් ඇතුලේ රූපගත කරපු ප්‍රථම චිත්‍රපටය වුණේ ගම්පෙරළිය. ගෘහ අභ්‍යන්තර ගයක් ඇතුලේ අඳුරත් ආලෝකයත් පාලනය කරගෙන ඒ වගේම කළු සුදු රූපයෙන් විලි බ්‍රේක් කරපු මේ අපූරු කැමරා කරණය අපේ සිනමාවේ සිනමාව හදාරන බොහෝ දිනකට සහ කැමරාව හදාරන බොහෝ දිනකට විශාල අත්දැකීමක් සහ ලොකු පාඩමක්. චිත්‍රපටයට භාවිතා කළේ එක විදුලි පහන් සෙට් එකක් විතරයි. විදුලි බබළු 4ක් විතරින් සමන්විත මේ සඳහා ලයිට් එක බැලන්ස් කරගන්න ලී දඬු ආධාරකයක් සහිත වෙනම සෙට් එකක් හදන්නට කැමරා අධ්‍යක්ෂකවරයාට හැකිය සිදු වුණා. කොමුණත් මේ සඳහා භාවිතා කළේ අලුත්ම කොඩක් දලසයාපටයක්. ඒක XX කියන දලසයාපටයේ බොහොම දැඩි සංවේදීතාවෙන් චුතු එකක්. ව්‍යායාම දුෂ්කරයි, හැබැයි ප්‍රතිඵලය විශිෂ්ටයි. ගම්පෙරළිය එදා මෙදා ලාංකික සිනමාවේ බිහි වූ අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස නැවත නැවත කිව යුතුයි. ගම්පෙරළිය චිත්‍රපටයේ ප්‍රධාන නන්දාලිස රංගපෑවේ පුණ්‍ය හීන්දෙනිය, හෙන්රි ජයසේන පියල්, ගාමිනි ෆොන්සේකා, ජනදා සලමා හේවා, ඩේවිඩ් ධර්මකීර්ති, කයිසාරවත්ති මහන්දරම්, ශාන්ති ලේකා, මාතර හාමිනි, ත්‍රිලිෂියා ගුණවර්ධන, අනුලා, ඒ වගේම වික්‍රම බෝගොඩ තිස්සගේ චරිතය නිරූපණය කළා, ටෝනි රණසිංහ බලදාසගේ චරිතය නිරූපණය කළා. ටෝනි ඇත්තරම සිනමා කෘති ටෝනි සහ අනුලා කරුණාතිලක දෙදෙනාම මුල් වතාවට අපි සිනමාතිරයක දකින්නේ ගම්පෙරළියෙන්. ටෝන් රණසිංහ, අනුලා කරුණාතිලක, ඒ.ජේ.ද. සොයිසා, සුමනා වීරසේකර, ජයන්ති මැණික්කුවසු, හර්බර්ට් අමරවික්‍රම, අයලින් සරච්චන්ද, චන්දන ජයවර්ධන, සී.ටී. ප්‍රනාන්දු, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, මානෙල් ජයසේන, මාපා ගුණරත්න, රොස්ලින් ප්‍රනාන්දු, විලියම් අප්පහාමි ගම්පෙරළි චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. මරදානි ගාමිනී සිනමා හලේ ප්‍රදර්ශනය ආරම්භ කරපු, සිනමා සමාගම තිරගත කිරීම කරපු ගම්පෙරළි චිත්‍රපටයේ මුලින්
ප්‍රේක්ෂකයන්ගේ සිද්ධිනාගත් චිත්‍රපටයක් නොවේ. එහෙත් ඒ සර්වකාලීන ගුණෙන් යුතුව සදාකාලික ප්‍රේක්ෂක මනසේ රැඳුනේ එදා මෙදා තුර හැමදාම මේ චිත්‍රපටයේ වර්තමානයේදී හැම ප්‍රේක්ෂකයෙකුම නරඹන්නට පුරුදු වුණු චිත්‍රපටයක් නිසා ගම්පෙල්ලිය අනිවාර්යෙන් ජීවිතේ නරඹිය යුතු අග්‍රගණ්‍ය නිර්මාණයක්.